අනුබින්දික පෙරේරා කුරුණෑගල මං ඉපදුනේ 1979 11 වෙනි මාසේ 5 වෙනිදා අධ්‍යාපනය ලැබුවේ කුරුණෑගල මලීදේව විද්‍යාලයෙන් මලීදේව විද්‍යාලයේ ඒ ලෙවල් දෙ මං චිත්‍රකලාව හදාරනවා හදාරලා පස්සේ මම සෞන්දර්ය විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙනවා ඉස්කෝලේ යන කාලේ මට ගොඩක් චිත්‍රකලාව සඳහා බලපෑවේ ජයතිලක සර් සහ ජයවීර බණ්ඩාර කියන ගුරුවරු දෙන්න ඇතරම ඒ දෙන්න සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ අධිශිෂ්‍යයන් 2004 වර්ෂයේ තමයි මම සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන්නේ එතන ඉඳලා මම 2009 වර්ෂයේ තමයි එකෙන් පාස් අවුට් වෙන්නේ විශ්වවිද්‍යාලයේ මට නැව දැනුමක් ලබා ගන්න පුළුවන් වුණා චිත්‍රකලාව ගැන බොහෝ විට ඒ සඳහා ගොඩක් දායක වුණාම සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ගුරුවරුන්ගේ ඇසුර සහ මගේ යාළු මිත්‍රයන්ගේ ඇසුර සෑහෙන දේවල් මම ලබාගත් තැනක් තමයි සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ පුස්තකාලය ඒ වගේම මුදලි දමර්සේකර වගේ ලාංකීය ශිල්පීන්ගේ චිත්‍ර හරහා මම ගොඩක් උත්තේජනයට පත් වුණා මම රියලිස්ටික් පේන්ටින් තමයි වැඩිපුරම කරන්න පෙරපුණි බොහෝ විට මගේ චිත්‍ර ගත්තොත් එහෙම වැඩියෙන්ම තියෙන ස්ටිල් ලයිෆ් පේන්ටින් ෆිගරේටිව් පේන්ටින් තියෙනවා හැබැයි බොහොම සුළු ප්‍රමාණයක් වැඩියෙන්ම ස්ටිල් ලයිෆ් තමයි දකින්න තියෙන්නේ ගොඩක් වෙලාවට චිත්‍රවලින් 95%ක් වගේ මම ඇඳලා තියෙන ස්ටිල් ලයිෆ් මම ස්ටිල් ලයිෆ් වැඩිපුර බඳින්න හේතුව මේකයි කියලා මට නිශ්චිතවම කියන්න බෑ මොකද මම හිතන්නේ ඒක අහම්බයක් විදිහට සෙකන්ඩ් ඉයරේදී තමයි මම ඔයිල් පේන්ටින් වලින් වැඩ කරන්න පටන් ගත්තේ ඉස්සලාම හේවුඩ් බින්ඩින් එකේ පේන්ටින් එකක් කරා සෙකන්ඩ් ඉයරේදී ඒක තමයි මගේ මුල්ම ඔයිල් පේන්ටින් එක චිත්‍ර තුළ පින්සල් පාර බොහොම පැහැදිලිව දක ගන්න පුළුවන් ඒතකොට පොඩ්ඩක් ඝනටම වැඩ කරලා තියෙනවා ඩීටේල් තිබ්බා නමුත් ගොඩාක් මේ අද වගේ මම ඩීටේල් ඇඳලා තිබ්බේ නැහැ ඒ කාලේ වෙනකොට අද ගත්තාම සෑහෙනට මම ඩීටේල් හොයන්න උත්සාහ කරලා තියෙනවා සමහරවිට අනාගතයේදී ඒක තවත් වෙනස් වෙයි තවත් ඩීටේල් හොයන්න උත්සාහ කරයි කියලා මම හිතනවා ස්ටිල් ලයිෆ් පේන්ටින් මම හිතන්නේ 400ක් 500ක් ප්‍රමාණයක් මම ඇඳලා තිනවා කුඩා ප්‍රමාණ වෙන්නත් පුළුවන් ලොකු ප්‍රමාණයේ ස්ටිල් ලයිෆ් උත් මම ඇඳලා තිනවා මම අඳින පේන්ටින් අතර ස්ටිල් ලයිෆ් කියන එක මට දැන් අතාරින්න බෑ මොකද ඒ තරමටම ස්ටිල් ලයිෆ් කියන එක මට දැන් සමීප වෙලා තින්නේ ගොඩක් කලාවට බියුටි එක තමයි ඇඳි මං මුලින්ම හැබැයි පස්සේ බියුටි එකත් එක්ක විවිධ කන්සෙප්ට් වලට එහෙම නැත්නම් විවිධ අර්ථයන් වලට මම යන්න පුරුදු වුණා බොහෝට ස්ටිල් ලයිෆ් හඳිනවා නම් මම අනිවාර්යයෙන්ම ද්‍රව්‍ය එකතු කරගන්නවා මෙතනදී ගන්න ගොඩක් දේවල් මම කීපවරයක් ඇඳලා තියෙනවා එක ඔබ්ජෙක්ට් එක සමහරවිට පේන්ටින් 7-8ක් විතර දකින්න ලැබෙන අවස්ථාවලුත් තියෙනවා බඩුවල තියෙන ද්‍රව්‍යමය ස්වභාවය එහෙම නැත්නම් ද්‍රව්‍යමය ගුණාංග ටෙක්ස්චර් එක තෙත ගතිය එහෙම නැත්නම් වියලි ගතිය පර්ණ ගතිය වගේ දේවල් ගන්න උත්සාහ කරනවා මේ දේවල් තුළ ගෝලාකාර හැඩ මගේ චිත්‍රය තුළ වැඩිින් දකින්න පුළුවන් මට අඳින්න හිතුණොත් මේක අඳින්න ඕනේ කියලා මම මේක තෝරගන්නවා ඊට අමතරව මම කන්සෙප්ට් එකකට වැඩ කරනවා නම් ඒකට අදාළ බඩ ටිකක් මම තෝරගන්නවා පේන්ටින් එක අලංකාරයෙන් ඇඳලා පවතින්නේ එළිය අඳුර සෙවණැලි කියන දේවල් තුළ චිත්‍ර අඳිනවා නම් ආටිෆිෂල් ලයිට් එකක් පාවිච්චි කරන්න නැහැ කොහොමවත් බොහෝ විට ඩේ ලයිට් එක තමයි පාවිච්චි කරන්නේ ප්‍රශ්න මතුවෙනවා සමහරවිට පළතුරු වගේ මොනවා හරි කොළ වගේ දේවල් තිබ්බොත් ඒවා තියාගන්න බෑ වැඩිකල් තියාගත නොහැකි දේවල් තියෙනවා ඒ වැඳිනකොට ඊකට අදාළ ක්‍රමවේද පාවිච්චි කරන්න නේද එක්කෝ ඒවා මුලින් ඇඳ ගන්න ඕනේ එහෙම නැත්නම් ඡායාරූප ගන්නවා පස්සේ ඡායාරූපේ ප්‍රයෝජන ගන්නවා ඒ වගේ දේවල් අඳින්නේ බොහෝ විට කරන්නේ ඒ වගේ දේවල් මුලින්ම ඇඳ ගන්න උත්සාහ කරනවා කාලයක් ඇඳ වයිට් ටෝන් වයිට් සංකල්පයට ඒ කියන්නේ සුදු පැහැති දේවල් තමයි ගොඩක් වෙලාවට යොදාගත්තේ පේන්ටින් 10ක් 15ක් මේ විදිහට ඇඳලා තියෙනවා මම සුදු කියන දේ බොහෝ විට පරාවර්තනය වෙන වර්ණයක් කීපවතාවක් ඇඳලා තමයි අදාළ පේන්ටින් එක ඉවර කරන්න ඕනේ සුදු ඔබ්ජෙක්ට් ටිකක් තමයි පේන්න තියෙන්නේ බෑග්ග්‍රවුන්ඩ් එකත් සුදු ටේබල් එකත් සුදු ටේබල් එක තියෙන රෙද්දත් සුදු සෙරමික් බඩු ටිකත් සුදු ඒ තියෙන සියලුම දේවල් සුදු හැබැයි ඔතනදී මම වර්ණ පාවිච්චි කරලා තිනවා වර්ණ 10 12ක් විතර පාවිච්චි කරලා තිනවා
බොහෝවිට ග්ලේසින් කියන ක්‍රමවේදය අනුගමනය කරලා තියෙනවා. මේන් ඔබ්ජෙක්ට් එක කියන්නේ ස්ටිල් ලයිෆ් එකේ වැඩිම හැම ඔබ්ජෙක්ට් එකක් අරගෙන මම ටයිටල් එක දානවා. ස්ටිල් ලයිෆ් එකක් කරා සැබවින්ම අප සන්නද්ධයේ කුමක් සඳහාද කියලා තුවක්කුවක් තියෙනවා. තුවක්කුව වටේට ෆොටෝස් ටිකක් එල්ලලා තියෙනවා. අපි ඇත්තටම ලෝකෙන් තුරන් කර යුත්තේ මොනවද? සැබවින්ම අපි නැති කරන්න ඕනේ මනුෂ්‍යත්වයේද? නෑ මනුෂ්‍යත්වේ නෙවෙයි. එතකොට අපි තුරන් කර යුත්තේ මොනවද? මොන වගේ දේවල්ද? නැති කළ යුතු දේවල් තියෙනවා මේ ලෝකේ. එතකොට මම මේක තමයි මේකේ කන්සෙප්ට් එක විදිහට පාවිච්චි කරේ. රටේ තියෙන පින්තූර එක්ක ජාතිවාදී, ආගම්වාදී, බඩගින්න, විවිධ වසංගත ඒවා ලෝකේ අදටත් වෙලාගෙන තියෙනවා. හැබැයි මිනිස්සු ගොඩක්ම ඒවා නැති කරන්න උත්සාහ කරන වෙනුවට ජාතිවාදී වගේ සංකල්ප හරහා මනුෂ්‍යත්වය නැති කරන්න උත්සාහ කරනවා. කරමින් පවතිනවා. ඇත්තම මේ ඒක තමයි මම මේ චිත්‍රයේ කන්සෙප්ට් එක විදිහට පාවිච්චි කරේ. ඕජන් හෝස් කියන අදහස මම මෙතෙන්දි ගත්තේ ලංකාවට වර්තමානයේ ඇති වෙලා තියෙන තත්ත්වේ. කහ පාට තරුවක් සහිත අශේග්‍ය රූපයක්. එතකොට බොහොම සරල දේවල් ටිකක් සරල රූප ටිකක්. චීන ජාතික සිත්තරක වන මින්ජන්ගේ චිත්‍රයක් මම පාවිච්චි කරලා තියෙනවා. පිටි එල්ලලා තියෙන විදිහට. බොහොම සරල රූප ටිකක් වුණත් ඒකේ ගලපගත්තේ අශ්‍රයයි. කියන්නේ මේ රෝජන් අශ්‍රයාගේ මුවාවෙන් වෙච්ච දේ තමයි ලංකාවට මේ මොහොතේ වෙමින් පවතින කියන දේ තමයි මම නිරූපණය කරන්නේ මේකෙන්. වර්ණ කිරීමේදී මං කෙරීම ඩිරෙක්ට් කලර්ස් තමයි පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ මං අඳින වස්තුවට අදාළ වර්ණය නිවැරදි වර්ණය හොඳට හොයලා ඒක මං පැලට් එකේ හදනවා. පැලට් එකේ හදලා ඒක මං කැන්වස් එකේ තවරනවා. අදාළ ද්‍රව්‍යයට එහෙම නැත්නම් ඒ හැමට අදාළ වර්ණය එහෙම නැත්නම් ඔබ්ජෙක්ට් එකට අදාළ වර්ණය පැලට් එකේ මම පහසුවෙන් හදාගන්න පුළුවන්. මොකද මං හිතන්නේ ඒක නිතරම කරන පුහුණුව මගින් තමයි දැන් මේක ඇවිල්ලා තියෙන්නේ. බොහෝ විට මම කරන්නේ අඳින්න පටන්ගත්තුව අඳින්න පටන් ගත්තට පස්සේ ඒක ඉවර වෙනකම්ම හදිසි වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඉක්මන් වෙන්නේ නැහැ ඉවර කරන්න. සමහරවිට සති දෙකක් යන්න පුළුවන්, සමහරවිට මාසයක් යන්න පුළුවන්. පේන්ට් එක අණුව තමයි ඒක වෙනස් වෙනවා. මම වෘත්තීය ගුරුවරයෙක්. ඇත්තටම මේ ආටිස්ට් කෙනෙක් විදිහට ලංකාවේ බොහොම අමාරු ජීවත් වෙන්න බොහෝ විට රැකියාව කරන ගමන් තමයි ඒක කරන්න වෙන්නේ මගේ මතේ. අනුරාධපුරයේ මහවිලච්චිය කියන ප්‍රදේශයේ මම තන අනුරාධපුරයෙන් ලක් කිලෝමීටර් 45ක් අතර යන්න ඕනේ. ඇතුළට වසර 10ක් මම මේ රැකියාව කරනවා. සමහර වෙලාවට මගේ චිත්‍රවලට මම මේ පරිසරයේ පාසලේ සිටින ළමුන් මගේ පේන්ටින් වලට මම අරගෙන තියෙනවා. ස්ටිල් ලයිෆ් වලටත් මම අරන් තියෙනවා. මේ පරිසරයට අදාළ වෙන නොඑක් දේවල් මම ස්ටිල් ලයිෆ් වලට අරගෙන තියෙනවා. දරුවන්ව චිත්‍රය වලට අරගෙන තියෙනවා. සමහරලාට යුනිෆෝම් එකකින් වෙන්න පුළුවන්, නැත්නම් යුනිෆෝම් එකකින් නැතුව වෙන්නත් පුළුවන්. කොහොම ගත්තත් බොහෝ විට උත්සාහ කරනවා මේ ස්ටිල් ලයිෆ් කියන එකත් සංකල්පීය විදිහට පේන්ටින් එකට එකතු කරන්න. බොහෝ විට ස්ටුඩියෝ එක ඇතුලේ තමයි මම පේන්ටින් කරන්නේ. මොකද මේ එඩියට ගිහිල්ලා පේන්ටින් කරන්නේ නැහැ බොහෝ විට. මොකද ලෑන්ඩ්ස්කේප් ගොඩක් මම අඳින්නේ නැහැ. ඒ කියන්නේ බොහෝම සුළු ප්‍රමාණයක් තමයි ලෑන්ඩ්ස්කේප් කරලා තියෙන්නේ. ස්ටිල් ලයිෆ් කරන හින්දා ගොඩක් වෙලාවට මේ ගෘහ අභ්‍යන්තරේ නැත්නම් ස්ටුඩියෝ එකක තමයි වැඩ කරන්නේ. ජයග්‍රහණ විදියට ගත්තොත් ආලේඛ්‍යංශයෙන් මම ලබාගෙන තියෙනවා 2018 තුන්වෙනි ස්ථානය ලබාගෙන තියෙනවා. ඒ වගේම 2020 ප්‍රථම ස්ථානය ලබාගෙන තියෙනවා. ඊට අමතරව ලංකා කලා සංගමයේ ප්‍රදර්ශනය වලදී ප්‍රථම, දෙවන, තුන්වෙනි ස්ථාන වසර තුනක් එක දිගටම ලබාගෙන තියෙනවා. මම ගත කරන කාලේ මගේ කාලේ වැඩි කොටසක් මම යොදාගන්නේ චිත්‍ර අඳින්න තමයි. චිත්‍ර නිර්මාණය කරන්න චිත්‍ර අඳින්න තමයි වැය කරන්නේ. ඒක මගේ ජීවිතේ කොටසක්. කියන්නේ බද්ධ වෙලා තියෙන චිත්‍ර කියන එක මගේ ජීවිතේට බද්ධ වෙලා තියෙන්නේ. ශිල්පියෙක් විදිහට ගොඩක් නිදහසේ වැඩ කරගෙන යනවා. මොකද ප්‍රශ්න ඔළුවට දාගන්නේ, බාහිර ප්‍රශ්න මොකුත් ඔළුවට දාගන්නේ. බොහෝ විට නිදහසේ ඉන්නය සහ නිදහසේ මගේ වැඩ කරගෙන යන්නේ. නැත්නම් නිර්මාණ කටයුතු කරගෙන යන්න තමයි මම අවධානය යොමු කරන්නේ නිතරම.